අද දින වාර්තා කරා ලංකාවේ පහුගිය මාසය තුල B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව ජාන අනුක්‍රමණය මගින් තහවුරු කරා 80 දෙනෙක්ගේ රෝගය ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා කියලා. කොළඹට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, ඒ වගේම හබරාදුව, ඒ වගේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ප්‍රධාන ලෙස වාර්තා වෙච්ච ප්‍රභේදය තමයි මේ ඇල්ෆා කියන ප්‍රභේදය B117 කියන ප්‍රභේදය. ඉංගලන්තයෙන් තමයි ඒක පටන් ගත්තේ. ඊට අමතරව අපි එක පුද්ගලයෙක්ගේ වාර්තා කරා ඉන්දියානු ප්‍රභේදය කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාත්‍ය පුද්ගලෙක්ගේ ජෛව සාම්පලිකුත් අපි තහවුරු කරා. ඒ පුද්ගලයා ඇත්තටම මේ නිරෝධායනය වෙන කෙනෙක්. සමාජයෙන් හම්බෙච්ච පුද්ගලෙක් නෙමෙයි. කාලයක් තිස්සේ අපේ ලංකාවේ වැඩිපුරම පැතිරිච්ච ප්‍රභේදය තමයි B1411 කියන ශ්‍රී ලාංකීය ප්‍රභේදය. මේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය ආශ්‍රිතව පුද්ගලික වාර්තා වුණයි තිස්සමහාරාම ප්‍රදේශයෙන්. ඊට අමතරව වෙනත් කිසිවක් අපේ මේ ජාන විශ්ලේෂණ පර්යේෂණ වලට හම්බෙච්ච කට්ටියගේ තහවුරුනේ නැහැ. මීට අමතරව මේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ ඉතාමත්ම අධික මිලක් නිසා මේ හා සමානවම අපි විශේෂිත වූ PCR වර්ග තියෙනවා. ඉංගලන්ත ප්‍රභේදය විශේෂයෙන් මේ ඇල්ෆා ප්‍රභේදය හඳුනාගත හැකි අනුමාන කර හැකි ප්‍රභේද. මේ කරන්න පුළුවන් PCR පරීක්ෂණ අපි යනු ඒ පරීක්ෂණත් 460ක් කල්ලි බලලා තහවුරු කරා. මේ මං ඉස්සලා කිය ප්‍රදේශ වල අමතරව නුවර ප්‍රදේශෙත් එවැනි හම්බෙච්ච සාම්පල්වලත් මේ ඉංගලන්ත ප්‍රභේදය වාර්තා වෙන තියෙන නිසා දැන් දිවයින පුරා බොහෝ විට ප්‍රමුඛත්වය ගෙනලා මේ COVID-19 රෝගයට හේතු වන SARS-CoV-2 වෛරස් එක ඇල්ෆා ප්‍රභේදය B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව තමයි පැතිරලා යන්නේ. ලංකාවේ දැනට භාවිත වෙන ප්‍රධාන මෙන්නත් වර්ග තුන, ඒ කියන්නේ සයිනොෆාම් කොවිලෝ එන්නත, ස්පුට්නික් 5 එන්නත, ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා මගින් භාවිත වෙන කොවිෂීල්ඩ් එන්නත, මේ එන්නත් තුනම ඇල්ෆා ප්‍රභේදයට ඉතා හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය ලබා දෙනවා. ඉතින් වැදගත් වෙන්නේ ජනතාව විදිහට එන්නත් තමාගේ නියම මාත්‍රා දෙකම ලබාගෙන ඉක්මනින් ඒ ප්‍රතිශක්තිය ලබා ගන්න එකයි මේ රෝගයෙන් මිය යන එක නවත්තන්න. දැන් පසුගියදා මෙල්බන් නුවර ලොක්ඩවුන් කිරීමකට ලක් කරා. අද එතෙන්දී මේ සොයාගත්තේ මේ ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක්ගේ ඉන්දියානු මේ ප්‍රභේදයේ හිඳ තමයි මේ සිද්ධිය ඇති වුණේ කියලා. ප්‍රවෘත්ති යම් කිසි ආකාරයකින් නිවැරදි වීමක් සිදු යුතුයි. මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙච්ච ගමන් අපි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරා. ඒ ඔස්ට්‍රේලියාවේ වාර්තා වෙච්ච පුද්ගලයා ලංකාව තුළට පැමිණි පුද්ගලයෙක් නෙමෙයි. ලංකාව හරහා අපි කියන ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක් විදිහට ගිය කෙනෙක් විතරයි. ලංකාව තුළට කිසිම වෙලාවක ඇතුළත් වීමක් වෙලා නැහැ. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හෝ කිසිම වෙලාවක වාර්තා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඒක ඉතාම පැහැදිලි. ඒ සම්බන්ධයෙන් අපි තහවුරු කිරීමකුත් සිදු කරගෙන තියෙනවා. ඒ නිසා ඒක ගැන කිසිම බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔස්ට්‍රේලියාවේ වාර්තා වෙච්ච පුද්ගලයා ලංකාව තුලින් ගිය කෙනෙක් නෙමෙයි. ලංකාව හරහා ඔස්ට්‍රේලියාවට ගිය කෙනෙක් වෙනත් රටකින් පටන් අරගෙන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.